අවුරුද්දන් හරිදේ ටීවී වීක වරණ වැඩසටහනින් තමයි අද අපි ඔබලගේ නිවහනට එන්නේ. ඉතින් අද අපේ ගීයක වරණ වැඩසටහනට බොහොම සුවිශේෂී තැනැත්තියක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ආදරය විරහව බොහොම අපූර්වට ගලාගෙන යන සුන්දර ගීත ටිකක් එක්ක තමයි අද අපි ඔබලොත් එක්ක එකතු වෙන්න හදන්නේ. ඉතින් මම ඇය මුලින්ම හඳුන්වා දෙන්නම්. මං හිතන්නේ जीवित संगीत भोसे बद्धवेला परिपालन सेवे सहकार प्रादेशिक लेखम वरिया क्वशेन देनट हिटबद्धर प्रादेशिक लेखम कार्यालय सेवे करन दीप्ति सुदर्शा दिशा नायक अपि अयक्तिक तमाई अद गीयक वरुन वेड सतहन इदिरियत करगिनियान सूदानम वेला इन्ने इतिन ओबतुमियट आयु बहो वेवा कियला प्रार्थना करनवा අද අපේ ගීයක වරණ වැඩසටහනට බොහොම ලස්සන සුන්දර ගීත රාශියක් එකතු වෙලා තියෙනවා. ඒ අතරින් මගේ හිත ගියා බොහොම ලස්සන සින්දුවකට. සඳගල නුවර එන්න අවසර වරම් දෙන්න රෑ සඳ වෙලා ඉන්න නුඹ එනවද කියන්නේ. කාටද මේ එන්නේ කියන්නේ? ඔව් යෂ්මිලා. ඕනම හදවතකට ආදරයක් නැවුම් ලෙස දැනෙනකොට හරිම සුන්දරයිනේ මිහිරි. ඉතින් මේ තරුණ හදවතකට ආදරේ දැනිලා ඒ ආදරේ ගෞරවය මුසු කරගෙන හරිම දයාවෙන් යුතුව ප්‍රකාශ කරන ප්‍රකාශනයක් තමයි මේ ගීතේ සඳහන් වෙන්නේ. යෂ්මිරා ඔබ මම මේ ජීවත් වෙන සමාජයේ ඩිජිටල් යුගයකනේ අපි ඉන්නේ. ඉතින් ආදරේ ක්ෂණික වෙලා හුවමාරු වෙනවා, ඇඳෙනවා, මේ අවකාශයේ මැකිලා යනවා. මිනිස්සු හදවත් වලින් බැඳෙන්නේ නැතුව භෞතිකව බැඳෙනවා. එතනම ප්‍රශ්න රැසක් නිර්මාණය වෙනවා. ඉතින් එහෙම සමාජයක ආදරේ විඳින්නේ කොහොමද? ආදරයක් දැනුනම කුමන විදියටද ඒ ප්‍රකාශ කරන්නේ? ඒ මිහිරි ලෙස කොහොමද අනිකාට කියන්නේ කියලා උගන්වන ජීවිතයට අරුතක් දෙන බොහොම සොඳුරු ගීතයක් තමයි මේ අපේ සුනිල් එදිරිසිංහ අපේ ප්‍රවීණ ගායන ශිල්පීන් විසින් මේ ඉදිරිපත් කරන සඳගල නුවර එන්න ගීතය. මේ ගීතේ මෙහෙම කියනවා යෂ්මිරා. සඳදිය යూరు සිඹින ගඟබඩ තුරු හෙවණක හිත උණුසුම් කරන්න හදවත ළඟින් ඉන්න නොඹේනවද කියන්න. බලන්න යෂ්මිරා, මේ සඳ දියට වැටිලා සඳ රේණු වැටිලා ඒ දිය යూరు ඉඹින මොහොතක මේ තරුණියක් ඉන්නවා ගඟ යూరుේ පපුව පුරෝගෙන ආදරේ තියාගෙන. ඉතින් ඔහු කියනවා ඇයට ගත නෙමෙයි හිත උණුසුම් කරන්න ඔබ එන්න මගේ හදවත ළඟට. අද බොහොමයක් තරුණිය හොයන්නේ හිත නෙමෙයි මුලින්ම ගත උණුසුම් කරගන්න. ඒකයි යෂ්මිරා ආදරේ කියලා අද අඳුරගෙන හෙටම බිත්ති හතරක් ඇතුළත ලෝකෙටම හොරෙන් තනි වෙන්නේ. මොව් එහෙම නෙමෙයි. ඔහු ගෞරවණීයකට ආරාධනයකට ඇරියුම් කරන්නේ. අත්තල් බඳන් එකට පියවර මැන යන්නට කින්නර දාවතයන් නුඹනාමෙන් ලියන්න. යෂ්මිරා ඔබ අහලා තියෙනවා චන්න කින්නර ජාතකයේ. ඉතින් අපේ ජන සාහිත්‍යයේ බෞද්ධ සාහිත්‍යයේ එන ජාතක කතාවක්. මේ ජාතක කතාව ඇසුරෙන් බොහොමයක් කලා නිර්මාණ රසක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් සඳ කිඳුරු දාකව කියන්නේ ප්‍රේමේ සංකේතයක් බඳු කලා නිර්මාණයක්. ඉතින් ඒ ඇසුරෙන් එහි තියෙන්නේ අපේ අශෝධරාවන් හා සිදුහත් බෝසතුන් ඔවුන්ගේ කාත්ම භවයක සඳ කිඳුරු ආත්මයක ඉපදෙනවා. ඒ ප්‍රේමයයි එහි සඳහන් වෙන්නේ. ඉතින් මේ ප්‍රේම කතාවෙත් ඇසුර ලබාගෙන තමයි මේ ගීපද අනුරාධ ජයසේනයන් සිත්තම් කරන්නේ. ගීතේක ගීපද රචකයා තමයි යෂ්මිරා. ගීතේකට රස නිෂ්පත්තිය ලබා දෙන්නේ අරුතක් සමග. ඉතින් ඒකට සංගීතඥයන්ට පුළුවන් පණපවන්න. ඒකට ජීවගුණය දීලා සහෘදයාගේ හදවතට රැගෙන යන්නේ ගායන ශිල්පියා. මම විශ්වාස කරනවා මේ ගීතය මේ අවස්ථා තුනම මනාලෙස සුසංයෝග වුණු බොහොම සොඳුරු මිහිරි ගීතයක්. අවාසනාවකට අද අපිට මාධ්‍යවල මෙවැනි ගීත අහන්න දකින්න ලැබෙනවා අඩුයි යෂ්මිරා. ඒ නිසා තමයි අපි මේ ගීත සොයාගෙන යා යුත්තේ. මොහු කියනවා කින්නර දාවතයන් නුඹනාමෙන් ලියන්න. ඉතින් ඒ තරුණය කතා කරන්නේ මට පුළුවන් ඔබ වෙනුවෙන් මේ ආදරේ සැමරුමක් කින්නර දාවතයක් අලුතෙන් මම ලියන්න කැමතියි. ඉතින් ඔහු ඇයට කතා කරන්නේ අත්තල් බැඳගෙන යන්න මේ සංසාර ගමනේ හැමදාම එකට ඉන්න, එහෙම නැතුව මොහොතකට තනි වෙන්න, අද හම්බෙලා හෙට අත්තරින්න නෙමෙයි. කොයිතරම්නම් ගෞරවණීය ආරාධනයක්ද? කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ යෂ්මිරා මෙහෙම ආදරේ ඉල්ලනකොට හදවතක්? ඉතින් අපි රස විඳිමු සඳගල නුවර එන්න. ඉමල් දයානන්දයන්ගේ මිරිහඬි. ඔව්, ඒකම අපිට කීබෝඩ් වාදනයෙන් සහයෝගය දක්වනවා පසන් කනිෂ්ක, වයලින් වාදනයෙන් රෂෙන් කහදුවාරච්චි. අපි ඒ සුන්දර ගීතය රස විඳිමු.
පරිසර වරම් දෙන්න රෑ සඳ වෙලා ඉන්න නුඹ පිනවද කියන්නේ आदर सिंह අපිට ප්‍රේමයක් දැනෙනකොට හදවත්වලට පුළුවන් ප්‍රේමයට පුළුවන් ජන වර්ග කුල ගෝත්‍ර දේශ සීමා පන්ති පරතර මේ සියල්ල විනිවිද යනවා ආදරේදී ඒවා දාල නැහැ ඒත් හදවත් වලින් බැඳුනම අපි මේ සමාජයේදී සංස්කෘතික ඉදිරියේදී විවාහය කියන සංකීර්ණ සමාජ සංස්ථාවට ප්‍රවේශ වෙද්දී ඒවා බාධක විදියට එනවා මහා පවුරු විදියට ආදරය කරන හදවත් බිඳලා දානවා ඉතින් මෙත් ඒ වගේ කතාවක් අනුවේදනීයයි මේ තරුණිය මේ සමාජයේ පන්ති දෙකක ඉපදිලා ඒ ආදරය ඇති වෙනවා නමුත් තමන්ගේ පන්ති විරසකේ නිසා ඇයට තහංචි වැටිලා යෂ්මිරා ඒකයි මේ කියන්නේ ආචාර්ය රත්නචි විජේසිංහයන් ඔහුගේ හරිම සුමට වචන අතරින් ගැමි වචන අතුරෙන් හරිම සොඳුරු ආදර කතාවක අනුවේදනීය පැත්තක් මේ කියන්නේ ඇයි කියනවා ඉල් මාසේ නිල් වැස්සට ඉඳලුළු පිපිලා ඉරුඟු කරල් හේනින්දන් මට අත වෙනවා එන්නට බෑ බණ්ඩාරේ ඉතින් මේ ඉල් මාසේ සීතල ඉල් මාසේ ඉඳලලු පිපිලා ඉතින් ඉනුගු කරල් නෙමෙයි මේ බණ්ඩාරේ තමයි ඇයට අත වනන්නේ බණ්ඩාරේ කියන්නේ මේ රජ රට ගමක ගොවිතැන් කරන තරුණියෙක් ඉතින් මේ තරුණිය ඒ ගමේම ප්‍රභු පවුලක තරුණියක් ඒ නිසා ආදරේ තිබුණට ඒ ආදරේ පපුවේ පුරෝගෙන ඉන්නවා ඇයට යන්න බාධක ඇවිල්ලා ඒ දුක තමයි බණ්ඩාරේට කියන්නේ මේ ගීපද ඇසුරෙන් ඇයට තහංචි දාලා මුළු නෑදෑ පරපුරම ඇයට එරෙහි වෙලා කඩුළු තහංචි බැඳලා වරිග සබාව තියලා
ඇයට අඬන්නවත් බෑ යෂ්මිරා ඒ තමයි මේ සමාජයේ ස්වરૂපය අපි කොයිතරම් කිව්වත් අපි මේ සමානාත්මතාවය ගැන කතා කරත් අපි අත් විඳිනවා වර්තමාන සමාජයේදීත් බොහොමයක් ආදරවන්තයින්ට මෙවැනි අනුවේදනීය සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඉතින් සමහර හදවත් තියෙනවා මේ සියල්ල ජයග්‍රහණය කරනවා ඒත් හැම හදවතකට මේ ශක්තිය දැනෙන්නේ නැහැ අපේ ගීත විරාජනීය නිරෝෂා විරාජනීය වරක ගයනවා මේ වගේම ගීතයක් සත් මහලින් බැසෙන්නම් ඔබ මා පිළිගන්නව නම් ආදරයේ පිය ගැට පෙළ පාර කියාවි ඉතින් සත් මහලක ඉන්න තරුණියක් ආදරයෙන් වෙලෙනවා සමාජයේ ඊට වඩා පහළ යයි සමාජය විශ්වාස කරන තරුණියෙක් එක්ක නමුත් ඇයට ශක්තිය තියෙනවා ඇය කියනවා ඔබ පිළිගන්නව නම් මම එන්නම් කියලා නමුත් යෂ්මිරා අපේ මේ ඉල්මාසෙ නිල්වැස්සට ගීතේ කියන තරුණියට ශක්තිය නැහැ ඇයට අඬන්නවත් ඉඩක් නැහැ ඒ නිසා තමයි අය කියන්නේ ආදරේ අයිති නිලමෙලාට නම් මගේ බණ්ඩාරේ අඬන්න තනියෙන් ඉතින් ඇගේ වර්ගයේම පරපුර දෙමව්පිය විශ්වාස කරන්නේ ඇයව හිමි වෙන්න ඕනේ නිලමෙ කෙනෙක්ට කියලා ඒ නිසා ඇය ඌට කියනවා ඔබත් හිතනව නම් නිලමෙලාට නම් අයිති වෙන්න ඕනේ මගේ ප්‍රේමය ඔබට තනියම අඬන්න වේවි බණ්ඩාරේ මේ වචන අතුරේ ව්‍යංගාර්ථයෙන් දෙනවා හැකියාවක් තියෙනව නම් ඔබට පුළුවන් නම් මගේ බණ්ඩාරේ ඇවිත් මාව රැගෙන යන්න මට බිඳින්න බෑ පවුරු ඒත් ඔබට පුළුවන් නම් එන්න ඒ කඳුළු කතාව තමයි මේ සශිකා නිසංසලාවන්ගේ මිහිරි හඬින් මේ ගීතේ නිර්මාණය වුණේ රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් එහෙනම් අද අපි අහල බලමු කොහොමද කියලා ඒ ना
අපි හැමෝගෙම ආදරේ දාලා ඈතට යද්දි අපේ හිත් බොහෝසේ වේදනාවට පත් වෙනවා දෙන්න දෙපලක ඉඳන් කඳුළු බොනවා හැබැයි ඔහුට හිතෙනවා මැනිකේ මඟ බලාගෙන ඇති ඒ හින්දා තරහ වෙන්න එපා මම නොකියමෙනවා ඇයි මේ විදිහට නොකියන්නේ ඔයාෂ්මරා නොකියමෙන්නේ තිතින් ආදරේ හින්දම තමයි आर्थिक क्रमेत हेमोटम एकमेरा एक तम ये बंदी मल स्वभाव इतिन मे भंडारेटत्तेनवा दुर्खतर के वागेन मम नोकिया मावट मट समावेन भंडार मेनिके बलन ओहु दुर्खतर के वागेन एनवैव सोयागेन इतिन नोकिया मने आवे ए निसामहु एगे समावे इल्लनवा एम समावे इल्लन नोन दयाश्मीरा पिरिमी कांतावकगेन समहार विट कियान्न पुलुवन एम पिरिमी गेन बोलंदाई कियला एत यश्मीरा आदरे कीन दे सुंदर विंदीन पुलवान बोलंद उनाहम संकीर्णव विंदीन पुलवान दयाकने मे प्रेमी कियाने आदरे द्यापि अवंक वेन्नोन अव्याज वेन्नोन अहिंसक कम एक तुनाहम ए बदीम हरिम शक्तिमत इतिं अपे आचार रत्न श्री विजय सिंहन मे पद रचना करान्ने मे पेम्मतत एम अहिंसक अव्याज स्वामी पुरुषेक एनिसा तमय तमंगे बिरिंदगेन समाव इल्लन्ने मे नोकिया मावट दुम्बला कुले तरुकेट हेंगिला एस्कोनीन बला मटेंगी बिगी कला इतिन ओह इन्ने कोलंब में कारकाश पारिसरे कोलंब तीयन आहस में कर्मांत शालावलीन पिटवन दूमलीन वहीला एत ए वाला कुलुआतरे ओह दाखिनवा ऐ ओह टेंगी बिगी करनवा इतिन कोहमद ओह कोलंबट वेला इन्ने एन सातमय एक कथा करने ऐस देख मताक के लाऊ ऐव सोयागने इन्ने महामेदुरु डिन पुरे हंद पायला उंबे मुहुने पेनुनी मुलुआ हसम पुरा इतिम बालान्न में पदरचना वैतुले में गीते ऐतुले चित्ररूप मावेनवा सहुर्द्यागे हादवते अपिट पेनवा कोलंबाहस पुरावट ऐगे वात पिपिललासनट इतिन ओहु वेनवा में ऐत समहर विटाये इन्ने उव पलाते बादुल्ल मोन रागल वेन्न पुलुवान एम नत्तां उड़राट नूरेली महानूर वेन्न पुलुवान ओहु ऐ सोयागे नविल्ला එසෙනෙහි වන්ත ගමට වහන් වෙලා මට ගමන ඇවිත් ඉන්නට බැරි වුණා. ඉතින් එසෙනෙහි වන්තකම අපි විඳිමු මේ ගීතයෙන්. එහෙනම් අපි ආරාධනා කරමු අපේ සංගීත කණ්ඩායමට ඒ සෙනෙහස විඳින්න. दुरु कतर गिवागिने
නියම ආවත මට සමාවියන් බන්දර මෙනිකේ අර බලන්න අර පුර හඳ ආසේ गलागे विविध विविध प्रश्न अब हितागंधर देवल संस्था बहुसेन प्रश्न बहुमेन तदती है बहुदेनिक संघवागे ये विधि हट आर्थिक सामाजिक विविध प्रश्न अभी जीवित गंग गलागे अभी टेकती मे विधि हट आप प्रश्न अज्ञान गटल अज्ञान भूम लक्षण गीत कद तोरगन तीन अमितम अमर श्री पीरिस महता गायना करण लसन पदरचन के गीत कला वेल हिंदेनवा आय मत पीरेनवा अपे जीवित प्रश्न ऐनवा आय मत प्रश्न लायनवा हेम सतुटक्नु दुख कुत्तीनवा हेम दुखक्नु सतुट कुत्तीनवा ओ यश्मिरा ओब क्यू आगे मीति हेम सतुटकम दुखतीन वाणि अपीक दैनगिन इन्नोन इथिन सतुटे दुख तेरु मरगिन हिटियोत् दुख तुन सतुट होयागन पुलवाण अपिट पुलवाण मे जीवित हेम दाम तृप्ति मत गतकरण इतकोट पुलवाण अपि वटाइन प्रियाट सतुट अपिट गिन देन्न अपि हेम जीवित पुरुद वेन्नु ओने इतिन अपिट तीयनवा सुभावित गीत रसात्म मे जीवितेट जीविते किया देन बहुमा अपूर्व मिहिरी गीत मम मे गीतेट बहुमात्म कैमति एकाई मे गीते बिंदुनु हदवतकट रिदुनु वेदना देन हदवतकट ए हदवत निवान्न पुलुवन तरम भावनावक वगे ए तरम सुमिहिरी हदवत स्पर्श करान्न पुलुवन अपूर्वत्म गीतयक यश्मिरा मैत काले अपे सुभावित गीत क्षेत्रेट बिहिवुनु कला वेव हिंदेनवा आय मत पिरेनवा मगे हित बिंदेनवा आय मत हेदेनवा बलान मे वचन की पैकुले आदरे वगेम जीवित यथार्थे गेन लसन टिकियन विद्य मे गीते पदरचने वगेम संगीत अत्यश्मिरा शांत जयल तिसेरा महात्म्यागे इतिन बहुमा अपूर्व मे गीते पद संगीते वगेम गायने व्यव इडोरेट हिंदेनवा ए महावेश वेटुनम लसन दीवरें पेरी अनवा एट पसे ए व्यव केतट असन देन दियवर देनवा कलावेव कियान्ने अश्मिरा आपे सांस्कृतिक संकेतयक एनिसाम तमाय कलावेव गेन गीत किहिपयक्म कलावेव अनुभूतिय करगिन निर्माणे वेला तियेनवा हिंदुनु वेव पतुले कटुकोहुलु पेनेनवा रिदुनु हित मडले सोसुसुम देनेनवा इतिन वेवक हिंदुनम अपिट पेनेन्ने कटुकोहुलु अपि वेव गेन ए कटुकोहुल दकला तीरणय करोत् कोहोमद पिरुनु वेव चलये सुदुनेलुम सरनवा इतिन
වැව පිරුණම වැස්සට සුදු නෙළුම් පිපිලා කොයිතරම්නම් සාමකාමීද කොයිතරම්නම් ලස්සනද එහෙම වැවක් ළඟ ඉන්නකොට අපේ හිත කොයිතරම්නම් නිවෙනවද ඒ නිසා තමයි යෂ්මිරා අපි ප්‍රශ්න බාධකවම ඊට එහාට ගිහිල්ලා හිතන්න ඕනේ ඒ අවස්ථාව ගැන නෙමෙයි අපි කාලයට ඉඩ දෙන්න ඕන බලාගෙන ඉන්න ඕන ආදරෙති එහෙමයි හිත බින්දෙනවා ඉතින් අපි පොඩ්ඩක් ඉවසලා ඉන්න ඕන අපි අත්දකින්න ඔය යෂ්මිරාද එක SMS එකකට පුළුවන් प्रेम සම්බන්ධතාවයක් විතරක් නෙමෙයි විවාහය පවා දෙදරට ගිහිල්ලා උසාවියට අධිකරණයට අපි යනවා දකින්නවා ඉතින් මේ ගීත රසවිඳලා තියෙනවා නම් මේව හදවත ස්පර්ශ කරලා තියෙනවා නම් එහෙම හදවතකට එහෙම ක්ෂණික තීරණ ගන්න හිතෙන්නේ නැහැ ජීවිතේ කියා දෙනවා ඉතින් හැදුන හිත මඩලේ පෙම් සුවඳ දැනෙනවා ඉතින් හිතක් බිඳුනම දුක දැනුණට හිත හැදුනම අර අපි හිටියටත් වඩා ආදරේ සුවඳ අපිට දැනෙනවා ජීවිතෙත් එහෙමයි දුක දවසක නිමාවෙලා සතුට ලැබෙනවා කවදාහරි වසන්තය ඇවිල්ලා මල් පිපෙනවා අපි බලාගෙන ඉමු ඉතින් මේ පෙම් සුවඳ අපි විඳ ගමු හැමනම් මේ ගීතයෙන් අපි ආරාධනා කරමු අපේ සංගීත කණ්ඩායමට आए मत पिरनवा
ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන මේ ආදර යුවළ අපි උපමා කරගන්නවා ආදර යුවළක් කියලා. මේ දෙන්නගේ ජීවිතේ බොහොම සුන්දරව ගලාගෙන ගිහිනා. ආදරයට ආරාධනා කරලා ආදරෙන් ජීවත් වෙලා ප්‍රශ්නත් එක්ක ජීවත් වෙලා. හැබැයි මේ දෙන්නගේ කෙනෙකුට වෙන්නේ නැහැ. අපිට ආදරයේදී බොහෝ දේවල් අතහරින් සිද්ධ වෙනවා. අපි ආදරය කරන දේවල් අපිට අහිමි වෙනවා. නමුත් අද සමාජයේ බොහෝ දෙනෙක් සූදානම් වෙලා ඉන්නේ ආදරයට අහිමි වුණාම පිළිගන්න. වෛරයක් හිතේ තියාගන්න. නමුත් ආදරය වෙනුවෙන් සතුටින්, මෛත්‍රියෙන්, කරුණාවෙන් ඈත් වෙන්න පුළුවන් නම් කොච්චරනම් හොඳයි. අද ඇය තෝරගෙන තියෙනවා ලස්සනම ගීතයක්. මේ ගීතය අහන බලන ඔබට වැටහෙවි අපි ආදරයකට සමුදෙන්න ඕනි කොහොමද කියලා. අපි දීප්ති, සුදර්ශා, දිසානායක නැතිනියගෙන් අහලා බලමු කොහොමද මේ ආදරය වෙන්නේ අවසානයේ කියලා. ඔව් යෂ්මිරා, ආදරය අපිට හිමි වෙද්දි දැනෙන සතුට වගේම අසීමාන්විත වේදනාවක් දැනෙනවා අපේ ආදරය අපිට අහිමි වෙද්දි. ඒක යෂ්මිරා ඔබට මට මේ සහෘද හැමෝටම පොදු කාරණයක්. ඉතින් වැදගත් වෙන්නේ අපි කොහොමද මුහුණ දෙන්නේ, ඒක දරාගන්නේ කොහොමද කියලා. අපේ හදවත් වලට දැනෙන වේදනාව අපි දරාගත යුතුයි අසීරුවෙන් හරි. ඉතින් එහෙම නැති නිසා තමයි යෂ්මිරා බොහොම ඛේදනීය සිදුවීම් අපේ සමාජයේ නිතරම අපිට අහන්න දකින්න ලැබෙන්නේ. ඉතින් මම දකිනවා මේ ගීතයෙන් ආදරේ විරහව බොහොම අපූර්වට, බොහොම හදවතින්, ඉතාමත්ම පරාර්ථකාමී විදියට දරාගන්න ඇගේ කතාව තමයි මේ ගීතයේ තියෙන්නේ. ඈතින් නැසින ඝණ්ඨානාදයක් ලෙස, තාමත් මගේ ළඟමයි සිහිනයක් ලෙස, ඔහු ගිහිල්ලා ඇගේ ජීවිතයෙන්. දැන් ඇයට ඔහු ඈතයි. ඉතින් ඈතිනුත් ඇහෙන ඝණ්ඨාර නදක් තමයි ඔහු. යෂ්මිරා, ඝණ්ඨාරක හඬ කියන්නේ අපේ හදවතට පහන් සංවේග ඇති කරන හඬක්නේ. ඉතින් ඇයටත් එහෙමයි. බලන්න, ඇය ඔහු කෙරෙහි වෛරයක් ඇති කරගත්තනම් එහෙම පහන් සංවේග ඇති වෙනවද? නැහැ. ඇය සමසිතින් දරාගෙන ඉන්නවා. ඇයට දුකයි. ඒ නිසා තමයි ඇය මෙහෙම කියන්නේ. ආලය අයිතිවීමෙන් පසු නිමවේද, මාහට අයිති නැති ඔබ අද ඇයගේය. ආදරේ කියන්නේ යෂ්මිරා හිමිවීමෙන්ම අවසන් වෙන දෙයක් නෙමෙයි. ආදරේ කියන්නේ අපිට අතින් අත ඇරෙන කොටත් සිතින් මෙත් වඩන්න පුළුවන් නම් එතෙන් තමයි සැබෑ ප්‍රේමය තියෙන්නේ. ඒක තමයි ආදරේ. ඒකයි අපි කියන්නේ ආදරයට පරිත්‍යාගය එකතු කරන්න පුළුවන් නම් ඒ ආදරේ තමයි සැබෑ ආදරේ කියලා. ඉතින් කරුණරත්න දිවුල්ගනේ අපේ ප්‍රවීණ ගායන ශිල්පියා විසින් ගායනා කරන බොහොම මිහිරි ගීතයක් තියෙනවා. ඒ ගීතයක කොටසක් මට මේ අවස්ථාවේ මතක් වෙනවා. නුඹ ළඟත් මතකයේ ඇති, නමුදු අපි වෙන් වී ඇති, එපා රිදවුම් ගන්න දිවියට අපට හිමි ජීවිත ඇති. ඉතින් අපි ආදරය කරද්දි අපි විවාහ සංස්ථාවක් ඇතුළේ හිටියනම් අපිට බොහොම සොඳුරු මතක තියෙනවා. ඒ මතක යෂ්මිරා අපේ හදවතින් මරලා දාන්න බෑ. ඒ මතකත් තියාගෙන අපි ජීවිතේ ශක්තිමත් කරගෙන අනිකාගේ ජීවිතයට බාධාවක් වෙන්නේ නැතුව ජීවත් වෙන්න ඕන. ඒක තමයි ආදරේ. ඉතින් ඒකම තමයි මේ ඇය කියන්නේ. සෝබර හිතට මේ කිසිවක් නොහැංගේය, ඈතින් හිඳිමි මා පනනල ඔබගේය. අපි දකිනව සමාජයේ තමන්ට අහිමි නම් තව කාටවත් හිමි වෙන්න එපා කියන මතය තමයි අද ආදරවන්තයෝ ඉන්නේ. එහෙම වෙන්න හොඳ නැහැ. තමන් කොහොමද තමන් ආදරය කරපු හදවත පසාරු කරගෙන පිහිපහරක් අනින්නේ? එහෙම සිදුවීම් අහන දකින්න ලැබෙනවා. බොහොම ඛේදනීයයි. ඉතින් ඇය කියනවා, ඈතින් හිඳිමි මා පනනල ඔබගේය, ඈතින් ඉන්නම් මම ළඟට එන්නේ ඔබේ කුටුම්බයට, ඔබේ අලුත් ජීවිතයට මම බාධාවක් වෙන්නේ. බලන්න ඒ කොයිතරම්නම් ඉවසනවද ඒ ඉවසීම ආදරේ, ඒ දරා ගැනීම. ඉතින් ඈතින් හිටියත් මගේ පණනල ඔබේ. ඉතින් මම කොහොමද ඔබව නසන්නේ? මගේ පණනල ඔබගේ නම්. ඉතින් ආදරේ හිත හදාගන්න කාල සීමාවක ඉන්න කාන්තාවගේ වේදනාත්මක අත්දැකීමක් තමයි මේ තියෙන්නේ. දවසක ඇයට මීටත් වඩා ඉදිරියට ගින් හිතන්න පුළුවන් වේවි. ඉතින් හිත හදාගන්න මේ ගීතය බොහොම අපූර්ම ගීතයක් යෂ්මිරා. අපි රසවිඳු මේ ගීතය. ඔව්, අද ඒ ගීතය අපිත් එක්ක ගායනා කරන්නට වෙනවා නදීෂානි අමරසිංහ. අපි ඇයගේ නිවි කතාවෙන් හල බලමු මේ ගීතය. Thank you.
කෙටින් ඇසින ගන්ටා නාදයක් නිස රැකින් මිදින අවපස සඳවතක් නිස දූතින් ඉදා පුද දුන් හද මඩල ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සහකාර ප්‍රාදේශීය ලේකම් වරියක් වශයෙන් පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිටබැද්දර ගම්මානයට බොහෝ සෙයින් සේවාව සපයන සංගීතයත් එක්ක ගීතයත් එක්ක ජීවත් වෙන සංගීතයෙන්ම ගීතයෙන්ම බොහෝ මිනිසුන් පිනවන්න උපන් හපන් තැනැත්තියක් වුණු අය දීප්ති සුදර්ශා දිසානායක මහත්මිය අද අපි ඇයත් එක්ක තමයි ගීයක වර්ණ වැඩසටහන එතුවක් කළා ඔබට අරගෙන ආවේ. ඒත් එක්කම
සුවිශේෂී මතක් කිරීමක් කරන්න තියෙනවා. අපේ වාදක මණ්ඩලයේ ඕම් දෙපළ අද සුවිශේෂී කාර්යයක් ඉටු කරා. කීබෝඩ් වාදනයෙන් පසන් කනිෂ්ක, වයලින් වාදනයෙන් රෂේන් කඩුආරච්චි, ඒත් එක්කම අද අපේ ගායනයෙන් දායක වුණේ නදීෂානි අමරසිංහ සමගින් විමල් දයානන්දය. බොහොමත්ම ස්තුතියි ඔබත් එක්ක මේ ගත කරන හොරාව. බොහෝ සෙයින් අපේ ඉන්න බොහෝමයක් දෙනෙකුට බොහෝ ජීවිතයට ආදර්ශයන් එකතු වෙන්නට ඇති. ඉතින් නැවතත් දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි අද සමුගෙන යනවා. ඔබ සැමට සතුට රැඳි ජීවිතයේ දුක් කම්කටොළු වලින් පිරීලා තිබුණත් ඒ දුක් අතීතයට දාලා වර්තමානයේ හිනාවෙන්න පුළුවන් නම් අපි හැමෝම ඔබ හැමෝම සුන්දර වෙයි. ගීතයත් එක්ක ජීවිතය ගත කරන්න. එතකොට ප්‍රශ්න නැති වෙනවා. එහෙනම් ගිහින් එන්න ඔබ සැමට සුවදායි දවසක්. ආයි බොහෝ වේවා.